පොලිසිය පැවසුවේ මහාචාර්යවරයාගේ පුත්‍රයා පැද වූ මෝටර රථය ඔහුගේ නිල නිවාසය ආසන්නයේ නවතා තිබූ යතුරු පෙදියක ගැටි ඇති අතර පසුව අදාළ පුද්ගලයන් විසින් පුත්‍රයා ලුහුබැඳ පහර දී ඇති බවයි. රාත්‍රී 10ට පමණ මෙම පහර දීම සිදුව තිබූ අතර පහර දින දර්ශන මහාචාර්ය අතුල සේනරත්න මහතාගේ නිවසේ සවිකර තිබූ CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා. ඊර මං පොඩ්ඩක් අපේ තාත්තා ගෙදරට ආවා. සෝ වෙලාවේ බයික් එකක් තිබ්බ පාරේ ඔබ්ස්ට්‍රක්ට් වෙන විදියට. මං බැලුවා කවුරු හරි ඉන්නවද කියලා බයික් එක මූව් කරන්න කවුරු හිටියේ නැහැ. බයික්ස් දෙකක් පාක් කරලා තිබ්බා. බයික් එකක් මූව් කරන්න නැද්දි ඒක අනිත් බයික් එකේ වැටලා බයික්ස් දෙකම වැටුණා බිම. එතන තව බෝය් කෙනෙක් ඕක දැක්කා. මෙයා හිතලා තියෙන්නේ මම මේක හිතලා බයික්ස් දෙක බිමට දැම්මා කියලා. ඊට පස්සේ මං කරේ කාර් එක අනිත් පැත්තට අරගෙන ගියා. මම පොඩ්ඩක් රිස්කී ඉන්න සිටුේෂන් එක. මං දැක්ක බයික් එක කොහොම හරි මාව ෆලෝ කරනවා. කොමරේ එනකම්ම එක දිගට චිත්ත කොනරපෙන් කෑක ගහව එක දිගට උත්තටාස් ගාලා ලুকু සද්දයක් ආවා කාර් එකට මං හිතන ගලක් හරි මොකක් හරි එකකින් ගැහුවා ඒ වෙලාවෙන් මං ඇතුළට දාලා මෙතන මේන් ගේට් එක ගාව කාර් එක නතර කරා මං ඇහුවා මේ කවුද මේ ගලකින් ගැහුවේ කියලා කාර් එකට ඒ ටිකට තමයි ওই කට්ටිය මං හිතන්නේ වලින්ද කොහෙන්ද මං දන්නේ හතර පැත්තෙන් ආවා 15ක් 20ක් විතර මේ ඇවිල්ලා මෙතන මට ගහන්න පටන් ගත්තා මිනිත්තු 10ක් 15ක් විතර මෙතන මට ගැහුවා මේ ගේට්වෙන් එළියේ ඊපස් තාත්තා දැක්කා මට ගහනවා ඊපස් තාත්තා ඇවිල්ලා මාව බදාගත්තා මට ගහන්න බැරි හින්දා කොහමද තාත්තර ගහන්න පටන් ගත්තා. මේ හැ බ්ලඩ් ෂොට් මගේ පිටේ තුවාල ඔක්කොම ටික පස්සේ තමයි මම දැක්කේ. සිද්ධියෙන් අනතුරුව පිරිසක් මහාචාර්යවරයාගේ නිවස වටලා පහර දීම සිදු කර ඇතැයි පොලිසිය සඳහන් කළා. පෙරදිනිය පොලිසිය විසින් අදාළ සෙසුන් මෙම ස්ථානින් විසුරුව හැරීමට පියවරගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවටගෙන නැහැ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. News First ජනතාව සමග.